ඔයාලට ඉතින් හොඳින් සතුටින් නැතයි කියලා හිතනවා. අද මං ඔයාලට පෙන්වන්න යන්නේ අපේ අම්මා හදන දැල්ලෝ මාළුව. ඇත්තටම මේක හදන්නේ දැල්ලව පුරවල. ඉතින් බලමු කොහොමද කියලා. ඒකට අපි දැල්ලෝ ටිකක් මේ විදිහට සුද්ධ කරලා අරගන්නවා. ඊට අමතරව ඒක පුරව ගන්න අල ටිකක් ගන්න ඕනේ, තම්බල පොඩි කරගන්න ඕනේ. ඊට පස්සේ පොල් කිරි ටිකක් ඕන කරනවා. ඊට පස්සේ 3-5 මිරිස් කුඩු, කහ කුඩු, ලුණු කුඩු, ඒ වගේම මේ උම්බල කඩ ටිකක්, කරපිංචා, ඒ වගේම ලුණු ටිකක් ලියලා, ඒ වගේම මේ අමු මිරිස් කඩලක් දෙකක් ලියලා ගන්න ඕනේ. ඉතින් ඒ ටික මුලින්ම යොදාගෙන අපි ඒ පිරවුම හදා ගන්න ඕනේ. ඉතින් අපේ අම්මා හදන රසවත් කෑමක්. ඔයගොල්ලෝ ඉතින් එකතු වෙලා ඉන්න මේක හදන්නේ කොහොමද කියලා බලා ගන්න. ඉතින් විවිධ ක්‍රමවලට හදනවා දැල්ලොත්. ඉතින් මේ අපේ අම්මා හදන විදිහ එක විදිහක්. ඉතින් මුලින්ම අපි තෙල් ටිකක් ලිපේ තියාගෙන ඒකට ලුණු ටික මුලින්ම දානවා. ඊට පස්සේ අනිකුත් කරපිංචා, ඒ වගේම උම්බල කඩ ටික, ඒ වගේ අනිකුත් අර අපි ලියාගත්තු ලෑස්ති කරගත්තු ද්‍රව්‍ය ටික මේකට දාලා අපි පිරවුමක් හදා ගන්නවා. ඉතින් අර කිව්වා වගේ දැල්ලොත් විවිධ ක්‍රමවලට හදනවා. ඉතින් තව විදිහක් තමයි අපේ අම්මා හදන දැල්ලෝ කාරී එක. ඒකට අපි ඉතින් දැල්ලෝ පොඩියට කපාගෙන අම්මා හදන්නේ මේ බැදපු 3-5 බැදපු මිරිස් කුඩු දාලා ඒ පාටට. ඉතින් ඒ වගේම තමයි දැල්ලු තෙල් දාලත් හදනවා. ඔය විදිහ විවිධ ක්‍රමවලට හදනවා. මම ඉතින් ආයිත් අපේ අම්මා හැදුවොත් ඔයාලට පෙන්නන්නම් කොහොමද තවත් විදිහක් කියලා. ඉතින් මේ විදිහට අපි ටෙම්පරාදුව කරගන්න ඕනේ. ඊට පස්සේ මේකට මෙහෙම කහ කුඩු ටිකක්, ඒ වගේම 3-5 කුඩු, ඊට පස්සේ මිරිස් කුඩු ටිකක් එකතු කරලා ලුණු ටිකකුත් දාලා අපි අන්තිමටම අල ටික එකතු කරනවා. ඊට පස්සේ ඕනම් කරද මුංගු කරාබ්නට ටිකක් දාන්න පුළුවන්, ඒ වගේම මේ කුරුඳු පොත්තක් ඒ වගේ දාන්න පුළුවන්. හැබැයි ඉතින් කුරුඳු පෙත්ත අයින් කරන්න ඕනේ දැල්ල පුරවන විදිහට කොට, නැත්නම් අර දැල්ලව මේ ඉරෙන්න පුළුවන් අර ඇතුළට පුරවද්දී. ඉතින් ওই විදිහට අපි මිශ්‍රණය හදා ගන්නවා. ඊට පස්සේ ඒ හදාගත්තු මිශ්‍රණය අපි මෙන්න මේ විදිහට දැල්ලෝ ඇතුළට දාන්න ඕනේ. ඉතින් ඒක නම් ටිකක් වෙලා යන වැඩක්. ඉතින් කොහොමhari මේක ඇතුළට ඒ මිශ්‍රණය අපි පුරව ගන්න ඕනේ. ඊට පස්සේ පුරවගෙන මේක නූලකින් ගැට ගහන්නත් පුළුවන්, නැත්නම් මේ වගේ ටූත් පික් එකකින් ඇතුළේ මිශ්‍රණය එළියට යන්නේ නැති වෙන්න හදා ගන්න ඕනේ. ඉතින් අපි මෙන්න මේ විදිහට ඔක්කොම ටික පුරවගෙන හදාගත්තා. ඊට පස්සේ ආපහු ලුණු ටිකක්, ඒ වගේම කරපිංච ටිකක් තෙලට දාලා, තෙල් ටිකක් අරගෙන තෙලට දාලා ඒකට අපි මෙන්න මේ විදිහට තෙලට දානවා. ඊට පස්සේ ඒකට අපි ආපහු 3-5 කහ චුට්ටක් දානවා. ඉතින් මේකට ලුණු ටිකත් එක්ක දාලා ඉතින් මේ ප්‍රමාණවල ඉතින් තමුන් ගන්න දැල්ලෝ අනුව වෙනස් වෙනවා. ඉතින් අපි ගත්තේ පොඩ්ඩයි, ඒ නිසා තේහැඳි භාගයක් වගේ වෙන්න වගේ මෙතනට දැන් එකතු කළේ. ඊට පස්සේ මේක තැඹීගෙන එනකොට කරවෙන්න දෙන්න නරකයි. අර දැල්ලෝ ටික අපි මේකට එකතු කරන්න ඕනේ. ඊට පස්සේ තෙලින් දැල්ලා ටිකක් තැඹෙනකොට තමයි අපි මේකට කිරි දාන්නේ.
ඊට පස්සේ ඉතින් ඒ දැල්ලාව අපි එක එක පැත්තට හරවලා හැම පැත්තෙම තෙලින් තැම්බෙන්න වගේ තියන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට අරකි හදාගත්තු මිටිකිරි මිශ්‍රණය දානවා. දාලා පොඩ්ඩක් වහලා තියන්න ඕනේ. ඉතින් ඒ ටික තමයි මේ කරන්න තියෙන්නේ. මේ අර දැල්ලංගෙන් අර ඉතුරු වෙච්ච තව කොටස් ටිකක් තිබුණා. ඉතින් අපි ඒ ටිකත් මේකට මේකතු කළා. ඊට පස්සේ ආපහු තුන පහ චුට්ටක් එහෙම දාලා මේ ඒ ටිකටත් මේක චුට්ටක් තැම්බෙන්න තිබ්බා. ඉතින් ඔය ටික තමයි සාමාන්‍යයෙන් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඉතින් මේ යන්ත්‍රය හරි. ඉතින් ඕගොල්ලොත් වෙලාවක හදලා බලන්න. ඊට වඩා වෙනස් විදිහට හදන අය මෙන්න හදන ක්‍රමත් ඇති. ඉතින් මාත් එක්ක එකතු වෙලා හිටියට ගොඩක් ස්තුතියි. අපි නැවත දවසක ආයෙත් ඉතින් හමු වෙමු. ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ආයුබෝවන්.